සරණයි ධයාබර පොඩිහාමුදුරන් වහන්ස ඒ වගේම ආද්‍රණීය දූදරුවනි මෙහෙෙනින් වහන්ස අදත් අපි DP එඩකේෂන් අධ්‍යාපනික වැඩසටහන තුළ පිරිවනෙහි දෙවන ශ්‍රේණියයට අදාළව පාලිභාසාාව පෙලපොතෙහි හත්වනි පාඩම තමයි ගෙනගන්නට බලාපොරොත්තු වෙන්නේ. අපිට ලොකු අවස්ථාවක් දැන් හම්බලා තියෙනවා ඒ තමයි අපිට උදට ගෙනගන්නට මේ තාක්ෂණයක් එක්ක මේ ඩීDP ඩියුකේශන් එකත් එක් අපිට පුළුවන් කම ලැබිලතියනවා ඉතින් අපි ඒක නියම විදිහට පරිහරණය කරගන්නට ඕනි පොඩි හාමුදුරුවරු ඒවගේම මෙහෙනිින් වහන්සේල ඒවගේම දරු. තේ ඒතුළින් අපිට පුළුවන් මුළු පිරුවෙන් අධ්‍යාපනයම ලබාගන්නට. එතින් අද අපි ඉගෙනගන්නේ එහෙනම් දෙවන වසර පෙලපොත පාලි ඒකේ හත්වෙන පාඩම අපි හත්වන පාඩමට කියන ොමකදද සත්තමෝ පාටෝ කියලා සත්තමෝ පාටෝ හත්වනි පාඩම ඒනන් දැන් ඔබහන්සේලා එවගේම දරුවෝ මෙහණින් වහන්සේලා මං හිතනවා දැම් මේ වෙන කොට තමන්ගේ පෙළපොත පෙරලගෙන හත්වනි පාඩමට අවධානය යොමු කරගෙන ඇති කියලා. හත්වෙනි පාට පලවෙනි කොටසට මයි මේ අවස්ථාවේදී අපි ගෙන ගන්නේ. පලවෙනි කොටසර මොකක්ද තියෙන්නේ. බලමුූ ඉස්සල්ලම. ලස්සන පින්තූරයක් තිය නො නේද. ලස්සන පින්තූරයක් තික රතුපාටට වරුයි. නෑද. මොකද්ද මේ පින්තූරය. අපි දන්න ඕොනේද. ඉර එමෙනත්තාන් සූරයා? සූර්යා පායගෙනෙන අවස්ථාවක්කෝ එවගේම අවරට යන අවස්ථාවක් හෝ වෙන්න පුළුවන්නන්නේ ද මුහූදත් එක්ක. හරිම ලස්සනට ඇඳලති නෝ නේද සූර්යාාව ඇඳ පුචිත්‍රය තුළ හරිම ලස්සනට ඇඳලතියනවා. හරිම ලස්සන ඊර බැහැගෙන යනකොට අවස්ථාව සැන්දෑවන ද මූදක්කයි නේ ඉන්නකොට. හරිම ආසහිතෙනවා. හරි පුදුමාකාර දර්සනයක් නේද. අපේ පරිසරය තුළින් අපිට ලබාදෙනවා. සහවසට ඉර බැහැගෙන යනවා එතවට රශ්මියටික කඩුවෙනවා. මුළු පරිසරය මනිිකාන් නිස්කළංග ස්වභාවයක් ගන්නවා නේද කළුවරරයහගෙනවා අරපැත්තෙන් හඳ නැගගෙනෙනව නේද. මහමූතු දර්ශනයක් අමූතු හිතට සංවේදී බව්‍යඇතුවේ අවස්ථාවක් විදි අපිට ඉ ඉර බැගෙන යන සන්දාවක් අපිට සීපත් කරන්නට පුළුවන්. ඉතින් මේ සූය රස්්මිය තුළෙන් අපිට ගොඩාක් ප්‍රයෝජන සිද්ධ වෙනවා නේද. සූරය රස්්මිය තුළින් ඩැන් අපි කිවොත් අපිට වැස්ස ලැබෙනවනේද. සූරය රස්්මිය නිසා නේද අපේ පොළිවෙතියෙනවතුරුඩට ගේල්ලා නේද එව ගනී භවනය වෙලා නැවත අපේ පොළුවට ලබාදීලා නේද වැස්ස ලැබෙනවා. ඒලාට අපිට හිරුවලිත් අවශ්‍ය අනිවාආරම්ම නේද අපි ජීවත්වෙනකොට. ගස්ස කොලට සතා සිවපාවට අපිට මේ හැමෝටම හිරුවලිය අවශ්‍යයි.ඉති අපිට මේ හරීම වැදගත් දෙයක් නේද. ඉති අපි මේ දෙවන වසරදිම චන්ද්‍රයා ගෙනත් තිගෙන ගත්තා. චන්දෝ හඳ ගැන නේ දපාඩමකදති පාලිපාඩමක් ඉගෙන ගත්තා සඳගැන චේදයක් පරිවර්තනය කළා. ඉතින් අද සූර්්‍රයා ගැන. සූර්්‍රයා ගරශ්මිය, අපිට හරම, සමාර එලාවට දැඩි රශ්මි අපිට සූර්යාවිසින් යොමු කර නවස්ථාවන්තීනවා.ඒවගේ උද්දෑසන හිරු නැගගෙනනවස්ථාව හරිම ප්‍රබෝධමත් නේද. මේ ඉර උදදාබීමමත් එක්ක අපි දවස කටයුතු ආරම්භක නොනේද. අපි ඉරවදාවන්නට ප්‍රථමා අදිවෙලාටයුතු ආරම්භ කරන්නට පුරදවෙනවා නේද. තින් එතකොට එක පැත්තකින් හඳ බැහැලයනවා එක පැත්තැකින් ඉර උදදාාවෙනවා? බැහැගෙනට හඳ උදාවෙන වනේද. මේගේ මේ ලෝකයේ ධර්මතාවක් පසයි මේ දේවල්ඉතින් සිද්ව වෙනවා නේද. ඉ බෑගෙන යනවා සඳ උදාවෙනවා මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ති අපිට හරි වැදගත් . අප ඉන්නේ එලිය තියෙන්නේත් අපට ඉර නිසානේද හරි. එම් සුරියෝ කියල කියන්නේ මොකටද සූර්යාට එමනතා ඉරට හරි. දින කර කියලා කියනවා නේද තවනම දවස කරවන අරතේ හල මෙන්න සූර්යා පිළිබඳව අපිට ලබාදීරතින පාලි රචනාව පාලි රචනා කියන පොතෙන්තමයි මේ රචනාව අරගෙන තියෙන්නේ දැන් අපි සූර්යා ගෙන වචනකීපයක් කතා කලා නේද බහන්සේ ලත් කල්පනා කරන ති ඉරින්තියන ප්‍රයෝජන නේද මෙහාස තුළ ඉන්න හරි අමුතු වස්තුක් නේද හරි තින් මේ සූර්යා පිළිබඳව හරි අපූරු රචනාවක් පාලියෙන් ලියපු රචනාවක් තියනවා. අපිටත් පුළුවන් මේ රචනායෙම බරල අපිටත් ලියන්න පුළුවන්න්නේ ඔබේ අපේ වචනයෙන් නද පාලි භාසාවට නගල තවල්ලුත් අදහස්ටක එකතු කරන්න පුළුවන් මේ රචනාවටම. එතට මේ රචනාවෙන් ඔබහන්සේලා ඒ වචන ගන්නට ඕනි. නද මේ රචනාව තුළ තියෙන වාක්‍යය එහෙම අපි උපපුටාරගෙන. අපිට පුළුවන් ඒව වෙනස් කල්ලා පුරුදු වෙන්න පාලිබාසා පුරුදු වෙන්න. අපිට රච්චනාවන් කෙම ලියන්න පුළුවන්. මේ වච්චන මතකතියාගන්න අපිට මේක හරි වැදක නෑද. ඊට පස්ස අලුත්වච්චනාම්බෙනවා. අලුත් ක්‍රියාපදමලද අපි ව්‍යාකරන ඉගෙනෙන ඉගෙනගෙන අපි කවධාර ලියන්න ඉන්නවනන් කවදාවක පුරුුවෙන් නද නද කවද ියන්න වෙේද දන්නන්නේ කෝමටි කලියේ ඉගෙනගෙන ඉවරවෙලා අපි. රචනාාවවල් දේනෝ කිය ඉතාගත්ත කවදලිය අන්න වෙේදි කියලලා අපි තාගන්න ්‍යැනේද මොකදඉගෙනගෙන ගුර වෙන්නයි කොච්චරයගෙන ගන්න තිීෙනවාන ඉතිං අපි මේ රචනාහෙම කියවල අපි අලුද්‍යවල් අපි ව්‍යාකරන ඔස්සේගෙනගන්න කලින් අපි මේ රචනාතුලින් ඒ ඒ වාක්‍ය රටාවන් ඒ ඒ ක්‍රියාපද ඒ ඒ නාම පද සමාසපද උපසාරග පද මේවා අපි හඳුනාගන්න අපි උපසාර්ග පාඩම ඉගෙනගන්න කලින් බාද උපසර්ග ඉගෙනගෙනතිේෙනවා. ක්‍රියාපද පාඩම ඉගෙන ගන්න කලෙින් අපි ක්‍රියාපද ඉගෙනගෙන තීෙන. නේ නාමපදගෙන ගන්න කලින් අපි නාම්පද කියන්න මොුවද කියෙර දන්න. මොනොවා අනිසාද මෙන්න මේ පරිවාර්තන කාරයන් ොල අපි නියලෙන නිසා. ඉෙන්දාව පෙළපොතේ සෑම පාඩමම ආරම්භ කරන්න කලින් චේදයක්ත් ලබාදීරතියනවා අපිට පරිවවාර්තනය කරන්න නේ. අපි ඒ කාර්ය අනිවාරයෙන් කරන්න ඕනි ඒ කලාම අපිට ගොඩාක් දැනුම ලැබෙනෝ එකද පො ඩිහාමුදරුවරුම හිනිින් වහන්සේලා ඒවගේ අපේ ගිහි දරුවෝ මේ පාලි භාසාව ප්‍රගුණ කරන ඕනිම කෙනෙක් මෙනි පරිවර්තනට අපි අනිවාරයෙන් කරන්නට ඕනි අපි පරිවර්තනයක් කරන්න කලෙන් ඉස්සලම චේදය මේ චේදය මෙමැනත්තම් මේ රච්චනාව අපි කියවන්නට ඕනි ඒ තුළින් අපිට හොඳට පාලි උච්චාණය කළ කියන්න පුළුවන්කම ලැබෙනවා. ඒවගේම මේ රජනාවෙන් මොකක්ගැනද කියන්නේ කියලා අපිට දලා වබෝධයකුත් එනවා ඒක නිසාපී සැලම මේ චේදය හොඳට කියවමුකු සුරියෝ සුරියෝ පබ්ාතයේ උදේති සුරියස්ස බිම්බං ගෝලාකාරම් භවති සෝ අන්දකාරං විනාසේති අත්තනෝරංසිියෝච නිච්චාරේති සුරයේ උග්ගච්චන්තේ විහංගමා කූජන්ති ධාරකා සයනේහි උට්ටහන්ති පාටාලයං ගච්චන්ති කස්සකා කෙත්තං ගච්චන්ති බහුජනා නිජකම්මන්තේසු නිරතා භවන්ති සුරයා ලෝකං ලබිත්වා තලාකේසු පදුමානි විකසන්ති පභාතේච සායන්හේච ආලෝකෝ නචන්්ඩෝ සුරියෝ අනුදිනං අම්මාකං ආලෝකං ආහරති ආකාසේ දිස්සමානේසු අත්තුූ සු සුරියෝ විශාලතමෝ භවති සුරියෝ ඒෝ දේවෝති ම්ඥන්ති තස්මා ජම්බුදදීපිකා ඒකච්චේ මනුස්සා සුරියන් නමන්ති සුරියෝ පබාතේ උදයාචලතෝ, උග්ගන්ටවා සායන්නේ අත්තංගච්චති. තස්මින් සමයේ ලෝකෝ අන්දකාරයේ නිමුද්ජති අම්හාකං ආලෝකන් දදන්තෝ සුරියෝ මිත්තෝ නනු අපි කියව්ුවනේද මනි මෙතන පොඩි ගැටලුවත්තිේ න සායන් හේච කද සායන් හේච කොම්බුව නෑනේද හරි එතකොට මේ චේදය අපි කියව්වා දැන් එතකොට මේ රචනාව තුළ ප්‍රශ්නයක් අහලතමයි අවසංකලය නේද මේ ප්‍රශ්නාර්ථලකුණ තියන්නේ ප්‍රශ්නයක් අහලතමයි මේ චේදය අවසංකලේ එතර මේ චේදය ඩ අපි චේදය දිහා බලපුුවම ගොඩක් දවසේ අවස්ථාවන් ග මේ චේදය තුළ අලුත්තුව වචන අපිට ගෙන ගන්නට පුළුවන්ගෙන ඇයි සූර්යාත්ත එක්ක දවසේ අවස්ථාවන් හම්බෙනවානි අපිට නේද. අපිට දවස අවස්ථාවන් බෙදිලවෙන්වන්නේ මේ සූරයා ගමන් කරන රටාවත්යක් කර නේද. අපි වැඩ ඉවර කරනවා සූර්යා අස්ථේයට යනකොට. නත්තං හිරු පැහැගෙන යනකොට. වැඩ ආරම්භ කරනවා හිරු නැගනගෙනන කොට නේද. ඉට අපිට අපි ආහාරගන්න ගන්න වෙලා වහදාගන්නවා සූර්යාත්තෙක්ක නේද. ඒගේ අපි සූරයක්ත් එක්ක තමයි සියලු වැඩ කටයොතු නිර්මාණය කරගෙන තියෙන්නේ. කළමනා කරණය කරගෙන තිය මේ සූර්යත් එක්ක. තේතකොට අතීතයේදී මිනිස්සු අරීයට මේ සූරයට ගෞරුව කරලා තියෙනවා. නේද හිරුට්ටව ඇඳල තියනවා සඳට ඇඳල තියනවා. අතීතේ අපේ මුතුම්මිත්තෝ මේ ඉර දෙවියෙක් විදිහට සලක තියනවා නේද අපිවි චන්දෝ පාඩ මිදී තිගෙන ගත්. සඳ දෙවියෙක් විදිහට සල කලති නෝ දෙවියෙක් කියලා වැදලති නෝනේ දමිනිස්සු. හරි. ඉති අපි මේ චේදය පරිවර්ධනය කරලා බලමු මොනවගේ දේවල්ද අපිට මේ පාලි චේදය තුළෙන් අපිට කියා දෙන්නේ කියලා. සුරියෝ සූරයා. දැන් ඔබවහන්සේලා මේ පරිවර්තනය කරන, අවස්ථාවන් පරිවර්තනය කරන විදි ඔබහන්සේලාත් හොඳට කියන්නට ඕනි ඒ කියන්නේ. මම අනකොට ඔබහන්සේලත් උච්චාරණය කළ කියන්න ඕනි දැ ඔබහන්සේලාගේ දන්නදේ. තර එක වැරදිනම් මංකි වඩ පස්සේ කහදා ගන්නට ඕනි. නේද. ඊට පස්සිදැන් අපි පරිවර්තනය කරනවා පරිවර්තනය කළට පස්සෙම පරිවර්තනය කරන රටාව උොදට බලාගෙනඉදලා. ඔබවහන්සේලා මොකක්ද කරන්න ඕනි. තනියම පෙළපොත බලාගෙන ඔකු පරිවර්තනය කළ ලියන්න ඕන. ඊඩ පස්සේ ආයි මෙ වීඩියෝ එක බලලා ඔබ වහන්සේලාගේ ඒ පරිවර්තනය තුළ තියෙන අඩු පාඩු තිීරණං අඩුපාඩු එට සකස් වයුතු තැන්තිීෙනන සකස්වයුතු තැන් සකස් කරගන්නට ඕනි. හරි. බලම් සුරියෝ පබාතයේ උදේති දැන් පභාතයේ කියන්නේ වචන තේරුම් මොකද පභාතේ දවසේ අවස්ථාව. පබාතේ උදසන පභාතය කියන්නේ උදෑසන උදේති උදාවෙයි එනම් සුරියෝ සූරයා උදේති උදාවයි සුරියස්ස බිම්බන් ගෝලාකාරං භවති සුස්ස සුරි අස්ස මොකදද සෝරයාගේ එමනතං හිරුගේ දැන් අපි විභක්තියෙමි ඉගෙනගෙන තියෙන්නේ වරණගන ඇටි ගෙනගෙන තියෙන්නේ මේ පාඩමට එනකොට. නේද අපි හයවෙනි පාඩම අවසංකලේ වරණගිල්ල අවසං කරලා. දැන් කියන්න බලන්න මේ සුර අස්ස කියලා එන්නේ මොන විභක්තියදද කියලා. මන විභක්තියදිද. චට්ටි විභක්තියදි නේද චතුත්විභක්තියදෙත් එෙනවා. ්ි ක්තිය දීත් එෙනවා මොකද චත්තුත්්‍යේ චට්ටි ගොඩක්දුරලට සමානුවනි වණයගන්නේ හැබැයි මෙතන අපි ච්ටි භක්තිය විදිේරගත්ේ චට්ි භක්තිය මොනවගේ අර්ථයක් දෙන්නේ ගේ කියන අර්ථයන වනේ ද බුදුරජාණන් වහන්සේගේ කුමාරයාගේ රජතුමාගේ ඒ වගේ ඒනම් සොරී අස්ස අයිතිය ප්‍රකාශ වෙනවා හිරුගේ සුරියස හිරුගේ බිම්බං බිම්බං බිම්බංගන මොකද බිම්බය එවනතන් රාශ්මීය මකද රාශ්මය බිම්බංගලගෙනවා රාශ්මය ගෝලයාකාරම් භවති ගෝ ගෝලාකාරම් දැන් හිරු උදාවනාම අපි මෙෙම හිරු කියර කියමු කෝ හිරු උදාවනකොට මේ රශ්මිය විහිදෝනවනි මෙම රශ්මියය විහිධෝන අප රු අන්දිනකොට එමනි අඳ නේද. එතකොට මේ හිරු රශ්මියය විහිදිච්චාම ඒක මොනකාරයිද ගෝලාකාරයි. තොර හිරුගේ රශ්මිය මොන වගේ ද ගෝලාකාරයි. නද ගෝලාකාරම් භවති. ගෝලාකාර බවති ව වෙයි. සෝ අන්දකාරං විනාසේති සෝ අන්දකාරං විනාසේති සෝ කියන වචන තේරුම්මකද ඔහු හෙතෙම නේද සරනාමයක් විදිරගන්නා පුළුවන් ඒගේ. දැම් මෙතන අපිට ඔහු කියන්න පුළුවන්ද සූර්යට ඔහු අපිට කියන්න පුළුවන් ඒකට පනක් ආරෝපනය එකල ති ඔහු කියන්න පුළුවන් නද. මුත් ජීවියක් ලබාදීල අපි කියන්න පුුව නමුත් අපි මෙතෙන්ට භාවිතාකමු එය කියලා එ අදකාර අර අඳුරනේද අදකාර අන්දකාරයේම නැත්ත අඳුර විනාසේති විනාසේති විනාස කරයි විනාසේති විනාස කරයි. අත්තනෝ රන්සිියෝච නිච්චාරේති අත්තනෝච රංසිෝච නිච්චාරේති ඒගැන අත්තනු තමාගේ රන්සිෝච රැස්ද චර්කයන්නේ ද කියනර්ථය නි්ාති නිච්චාරේති විහිදු වයි නේද අත්තනෝ තමාගේ රන්සිෝච රැස්ද නිච්චාරති නික්මෝයි එමනැතං විහිදුුවයි සුර උග්ගච්න්ත විංගමා කෝජන්ත ධාරකා සයනයහි උට්ටහන්ති මොකදදම කියන්නේ සුරයේ උග්ගච්න්තේ සුර හිරු උග්ගච්චන්තේ උදාවන කල් විංගමා විංගමා කියන්නේ කුරුල්ලෝ කූජන්ති මේ මොන වචනයක්ද මොනක්‍රයාාප දෙයක්ද බෞවචන ක්‍රියාප දෙයක් නේ ද කූජති කූජන්ති කෝජන්ති විහංගමා කුරුල්ලෝ කූජන්ති නාද කරත්ති ධාරකා දරුවෝ සයනයහි සයනේහි ඇදාන්වලින් සයනයහි ඇදාන්වලින් ද මොනවිභක්ති දෙන. පංචමී භක්ති මොනවචනද. බහුවාචනයි. ඇදන් වලිං උ්ටහන්ති මොනවචන ඇත්ක බහුවාචනයක් ඇයි අන්තිී කියල යති තිනෝ නේද. උට්ට හන්ති නැගිටීති න උට්ට හතිකිවොත්තේම නැගිටි. උට්ටහන්තේ නැගටේතේ හරි එනලියමු හරෝ ඔග්ගච්චන්තේ උදාවන කල්හි වියංගමා ගුරල්ලෝ කෝජන්ති නාදකරති ධරකා දරුවෝ සයනයහි ඇඳෙන් කියන පුළුවන්ද බෑ ඇඳන් වලින් උට්ට හන්ති නැගේ ටිති එනම් හිර උදාවෙනකොට වෙන සිදුවී මක්නේද. කුරුල්ලෝ නාද කරනවා දරුව ඇඳංවලෙන් නැගිටිනවා. දැන් එතකොට අපි මේ වාක්‍ය පරිවර්තනය කරන කොට මේටික ක්‍රියාපදෙහිමි කරගත්තමනවාද උදේති කියනීම කක්ද උදවෙයි නේද. බවති වෙයි. විනාසේති විනාස කරයි. නිච්චාරීති විහිදුවයි. කූජන්ති නාද කරත්තිූජන්ති නාද කරති දැකද එනම් බෞෝචනයක් වෙනවා. ඇන්ති කියල ඉදිරනේද. කූජන්ති ඇන්ති. පජන්ති ඉර පස්සේ ඔට්ට හන්ති මේ එතනත් ඇන්තීගෙන තමයි යදන්නේ. බෞවචනයි නැගිටිත නේද ක්‍රියාපදෙම ගොඩත්ති නොමේවා මේ චේදය තුළ. එද අපි ගෙනගත්ත තාව හිරෝගේ රශ්මිය කියන්න අපි කොහොමති කියන්න. සුරියස්ස බිම්බාං. උදෑසන කාලයට අපි කියන්නේ පභාතේ නේද. රශ්මියයට රන්සී කියලා කියන ඕනේද. ඉතින් කුරුල්ලන්ට විහංගමා කියලා කියනවා. කුරුල්ලෝ. ති මේ වගේ අලුත් වචන අපේඉගෙන ගන්නත් යතුන මේ පුංචි වාකෙටිකෙෙන් න්නේේද. හරි අපි බලමුගු තවමනුවවත් තියෙන්න්නේ කියලා. පාටාලයන් ගච්චන්තිහා හිරු උදවෙනකොට තවෙන දේවතමයි ළමයි නැගිටලාම කද වෙන්නේ. ප පාටාලයන් ප ග්න්ති ව ඒක වචනයද පවවචනයිද ගච්චන්ති යති පාසලට යති කස්සකා කෙත්තන් ගච්චන්ති කස්සකා කියන්නේ කවුද

ගච්චන්ති ගොවියෝනං කුම්රට ගච්චන්ති මොකද යති ගොවිියෝ කුගුරට යති. බහුජනා නිජකම්මන්තසු නිරතා භවන්ති බහුජනාගල ගන්නේ. බොහෝ ජනයෝ බවජනා කර කියන්නේ බොහෝ ජනයෝ බොහෝ ජනයෝ නිජකම්මන්තේසු සියකර්මාන්තවල නිජකම්මන්තේසු සියකර්මාන්ත වල තේසු මොනයිභක්ති ද සස්වයන්ෙන් අව සංගුණනේ සත්තමී බහුුවචනයද නේද. නජකම්මාන්තේසු සියකර්මාන්තවල නිරතා නිරත වූවාහු බවන්තී වෙති බලන්නම යෙදෙන්නේෙම මොනවචනද බහු වචන ක්‍රියාපදමි බවන්ති වෙති බෞවචනයි. ඇන්තිී කියට ප්‍රත්ථය දෙන්න නේද . බොහෝ ජනයෝ නිජකම්මන්තයේ සෝසිය කර්මාන්ත වල හිනතා වැඩවල නිරතා නිරත වූවාහු බවන්ත වෙති බවන්තී වෙති. එනං මොනාද සියකරමාන්තවල කියන්නේ. අගෝවියෝ කුඹුරට යනවා නේද තව වැඩට යන මිනිස්ු ඉන්නවා නේ ද තම තමන්ගේ කටයුතු පතල් යනකෙන පතල් යනවා නේද ඊළඟට වෙනත් රැකියාවලට යනයි උපිස්සකට යනයි උපිස්සකට යනවා ගුරුවරු පාසලට යනවා. මේ හිරු උදාවෙනකොට නිජකම්මන්තයේ සිය කර්මාන්තවල නිරත වෙනය මොකත කරන්නේ බවන්තය වෙට. බොහෝජනයෝ සියර්මාත නිරත වවාහෝ වෙති. ඒඒ කටයුතුල නිරත වෙනවා. සුරයා ලෝකං ලබිත්වා තලාකේසු පදුමාණි විකසන්ති . නිස්ුවිතරක් මේ වෙනස්සෙන්නේ සුරියයා ලෝකය ලබෙන කොට. තාම වනවද. මල්පිපෙන ඕනේද. මළුත්පිපෙන්න්නේ ඉ ආෝකය ලැබෙනොට. සුරියයා ලෝකං ලබිත්වා ලබිත්තාා ගැන ොන ක්‍රියවද්ද පූර්ුව ක්‍රියාවක් නේද. සුරයා ලෝකං ලබිත්වා හිරුගේ ආලෝ ලෝකං ගන ආලෝකය? ලබිත්වා ලැබ තලාේසු තලා කේසු මොනයි භක්තිද සත්තමී භක්ති බෞ්වචනයි කොහම දඳුරා ගත්තේ සුයන්නෙන් අවසංවෙලා තියනො තලාේසු නේදනම් පදේ සුයන්නෙන් අවසංවෙලා තතර කිය විල් වල තලාේසු විල්වල පමා පදුමානි මොනද පියුම් පදමානි කියන්නේ පියෝම් විකසන්ති පිපෙ කියන කළුවන්ද බෑ පිපෙත්ති විකසන්තයේ පිපෙති පාතේච සයන් හේච ආලෝකෝ නචන්ඩු දැන් එෙනම් අපි ගෙනගත්තා පරිසරයේ සිදුවෙන වෙනස්කමුත් ඒවගේම මිනිස්ුවිසින් සිදුකරගන්නා වෙනස්කමුත් හිරුදාවීමන් සමගනේද තවලුන් මේ හිරු ගැන කියන ොමකදද පභාතේච සයන් හේච ආලෝකෝ නැන්ඩෝ දැම් පභාතය කියන වචන දන්නෝ තේරම පාත උදසන ච කියන්නේ ද කියනර්ථය එනම් පභාතේච උදසනදසායන් හේච සවසද සවසද ආලෝකෝ ආලෝකය. නචන්ඩෝ න්්ඩෝ චන්ඩ නොවෙයි චන්්ඩෝ කියන්නේ චන්්ඩයි. න චන්ඩෝ සැර නොවෙයි ඉති උදෑසන කාලයේ හවස්කාලෙ සූරයාගේ රස්මය සරයිද? නේද දවල්ට තමයි සැර එනම් නචන්්ඩෝ චන්ඩ නොවෙයි න චන්්ඩෝ චන්ඩ නොවෙයි න කරෝති නොකරයි න භාසති නොකියයි න පචති නො නොපි සයි ගච්චති නොයයි නේද. නෑ කියල ධාපුග මං නැතය නර්තය ප්‍රකාශවය. ක්‍රියාපදයට මුලි. හරි. ඒනම් මේවා කෙටිකත් අපි පරිවර්තනය කළා අලුත්තු වචන ඉගෙන ගත්තා මොනුවද නේද ගොවිටඉවනන් දන්නවා කස්ස කෝකයන්නේ ගොවිියට නේද. ඊට පස්ස අප සිය කර්මාන්තවලට කිව්ව මොනුවද. නිජකම්මන්තේසු කියලා. බොහෝ ජනයින්ට අපි කියන්නේ බහු ජනා කියලා. එර විල්වලට තලාකේසු විල්වල පදුමානි කියලක පියුම්වලට. උද ඇසන කාලයට පබහා තේ කියන වචනය ගෙන ගත්තා සවස්කාලයට සායන් හේ කියන වචනයගෙන ගත්ත නේද. හරි. ඒනම් අපි සූර්යා ඉර පිළිබඳ චේදය පරිවර්තනය කර කොට මේ කොට සිදත්. තු වන ෙනගත් ඊළඟට බහුවචන ක්‍රියාපදවල බෞවචන ස්වරූපයන් අපිට හම්බුණා බලන්න ගච්චන්ති බවන්ති විකසන්ති නේද එන්තිී කියලා යෙදෙන බහුවචන ප්‍රත්තියනේද ඒත් අපි මේ වාක්‍ය තුළ ඉගෙනගන්නට යෙදුණා. ඊලට පලමු සුරියෝ සුරියෝ හිරු අදි අ අනුදිනං කියල කියන්නේ. දිනපතා අනුදිනං කියල කියන්නේ. දිනපතා. අම්මාකං අපට ආලෝකං ආලෝකය ආහරති හරති කියන්නේෙ ගෙනයයි. ආහරති, පසර්ගයා යදලන ද උපසර්ග පා මේදී අප ගෙන ගත්තා කියන උපසර්ගගේ මුලටේ දි්ච වචන අර්ථය වෙනස්සෙන අවස්ථා ති නො කියලා උපසර්ග පදයක් යෙදනම හරති ගෙනයයි හරති ගෙන ඒ න වෙනස්සෙලානේද උපසර්ග පදයක් මුලට යදෝපුුවන් අර්ථය වෙනස්සෙන සමාරවස්ථාවන් වලදී. සමාරවස්ථාව අර්ය තවත් එඩි වන්න පුළුව. මෙතන වෙලාති අර්ථය වෙනස් වෙලා හරති කියන්නේ ගෙන යනවා. ආයන්න මුලටේදපුුවන් ආහරති ගෙනඒ අර්ථය වෙනස්වවෙෙනෝ දැකල් හරි. එ අපිළියමු සොරිියෝ හිරු අනුදින අනුදිනං කියන්නේ දිනපතා. අම්මාකං අපට ආලෝකන් ආලෝකය ආහරතේ ගෙනයි ආකාසේ දිස්සමානයේ සු අත්ූ සූ සුරියෝ විශාලතමෝ භවති ආකාස ආකාසය කැනම් ගටද අහසෙහි ආකාසය අහසෙහි දිස්සමානේසු වත්තේසු වත්ූු. දිස්සමානේසු අත්ූසු. බැන වත් වූසු මොනයිභක්තිද සත්ත මේ බෞ් වචනයි. දිස්සමානේසු වස්තුූසු ඩක්නට ලැබෙන වස්තූන් වල දිස්සමානයේ සු වස්තූසු නතං දක්නට ලැබෙන නතම් පෙනෙන වස්තූන් අතරෙහි දිස්සමානයේසු වත්ූසෝ පෙනෙන වස්තූන් අතරෙහි අතර සුරියෝ සූරයා සූරයා විශාලතමෝ භවති විශාලම වෙයි. අහස තිය පේන වස්තූන්ගෙන් විශාලමමකදද. සූර්යා සූර්යා විශාලම. සොරිෝ ඒකෝ දේවෝති ම්ඥන්ති සුරියෝගයන් හිරු ඒකෝ එ දේෝති මේ අයිමෙත්්ති කියල විතරයි යොදල තියන්නේ මෙත්‍රමකත් තියෙන්නේ දේෝ මෙන ඉති කියෙන වචන තියන නද සුරියෝ සුරයා ඒෝ එක් දේවෝති දෙවියක් යැයි ඉති කියනීම ගද යැයි මං්ඥන්ති 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 මඥන්ති Surya ek, dewi ekk yai manjanti, sitati manjati kiani sitai manjanti sitati ek, dewi ekk yai. සිතති තස්මා ජම්බුද්දීපිකා ඒකච්චේ මනුස්සා සුරියන් නමන්ති තස්මාගැන මොකක්ද ඒ නිසා තස්මා කියරගෙන ඒ නිසා ජම්බුද්දීපිකා දම්බදිව වැසි නේද. ජම්බුද්දීපිකා කියන්නේ ජම්බුද්දීපයේ වාසය කරන ජම්බුද දීපයේ වාසය කරන. ඒ කච්චේ මනුස්සා මසා ව බහවචනද බහවචනයි මනුස්සා මිනිස්සු ඒකච්චයේ මනුසා ඇතැම් මිනිස්සු සුරියන් නමන්ති හිරුට නමන්ති නමති නමන්ති වදද. ඒ වචනද පෝජනයද. ැ මිනිස්සුන නමන්ති නමදිති සුරියන් හිරට නමන්ති වදිිති ඒ ඇ හිරු දෙවියෙක් කියලා හිතලා ඇතැ මිනිස්සු ජම්බුද්ධීපී වාසය කරන ඇතැම් මස් හිරුට වන්දනා. කරනවා නේද වන්දනා කරති. හරි එනං ඒ වා කිය්‍යඇතුරළන අපි ොඩත් දේල් ලගෙන ගත්තා. දින පතා කියලා කොහොමුද පාලියෙන් කියන්නේ. අනුදිීනං මකදද අනුදිීනං එතකොට විශාලයි කියලා කොමුද කියන්නේ. විශාලතමෝ නද පේනවස්තු කියලා අපි කොමුති කියන්නේ. පේනවස්තු අතරින් කියලා. දිස්සමානේසු වත්තුූසු. ඉලාන්ට ඒ නිසා කියල කොහුද පාලියෙන් කියන්නේ. තස්මාස්මා තස්මා කල කියන්නේ ඒ නිසා හරි ඒවගේ අපි වචනය ගෙන ගත්තා. ඊට පස්සේ ක්‍රියාපද ගෙන ගත්තා සිතති මං්ඥන්ති ඊට පස්සේ නමන්ති නමදිති වදිිති බවති කියන්න වෙයි ආහරති ගෙන ඒ හරති කියන්නේ ගෙනයයි. ආහරති ගෙන එයි. සුරියෝ හිරු පබාතයේ උදයා චලතෝ උග්ගන්ටවා සායන්හේ අත්තංගච්චති ඒමකදදේ කියන්නේ. සුරියෝ සූර්යා පබාතය කියල කියන්නේ තැන් දන්නවා. උදෑසන. උදයා චලතෝ උදේ පර්වොතයෙන් නැගෙන ඉරි. උදය පර්වොතයෙන් උගන්ටවා නැගී සායන් හේ සවස්කාලයේ අත්තං අස්ථයටගැන අවරගිරට ගච්චති යයි. හෙරෝ? උදෑසන උදය පර්වතයෙන් උග්ගන්ටවා නැගී සායන්හේ සවස අත්තං අස්තයට ගච්චතියේ යයි ගච්චති කියන්නේ ඒවාචන ක්‍රියාප දෙයක් නේද. තස්මින් සමයේ මකද තස්මින් සමය කියන වචින තේරුම තස්මින් සමය පිරිසූත්‍රෝලෙම ගොඩා යදෙනවා එසමයහි තස්මින් සමයේ එ සමයෙහි ලෝකෝ අන්දකාරයේ නිමුද්ජති ලෝකෝ ලෝකය අන්ද අඳුරෙහි නිමුද්ජති ගිලේ. අඳුරේ ගිලෙන වනේද. හවසට හිරු අස්ථයට ගියාර පස්සේ අවරගිරට ගියාට පස්සේ. අන්දකාරයේ అందురేహి నిముజ్యతి గిలే గిలే అందురేహి గిలే అమ్మాకం ఆలోకం దదంతో సురియో మితో నను ప్రస్నే ఆక్కాను අම්මාගං අපට ආලෝකන් ආලෝකය දදන්තෝ දදන්තෝ දෙන්නා වූ දදන්තෝ දෙන්නා වූ සුරියෝ හිරු මිත්තෝ මිත්‍රයෙක් නනු ඒකාන්තයෙන් වෙයිද එ මොකද මේ කියන්නේ අපට ආලෝකය දෙන්න වූ හිරු ඒකාන්තයෙන් මිත්‍රයෙක්ද අපිට ආලෝකය දෙන්න වූ හිරු. ඒකාන්තේම මිත්‍රේ දැත්තවසේම මිත්‍රයෙක්ද කියලාහන ද. අම්මහාකං අපට ආලෝකය, ූ සුරිියෝහිරු මිත්තෝ නනු ඒකාන්තයෙන්ම මිත්‍රයෙක්ද ඒ කාන්තයෙන්ම මිත්‍රයෙක් ද එහනම් අපි පරිවර්තනය කලා නීද මුලු චේදයම එන මේවාකෙ ගීපය කෙදෙත් අපි ගෙන ගත් අමනවා දළුත්වචන එසමයෙහි කියල කොහොමද කියන්නේ තස්මින් සමයේ පාලියෙන් සමයේ කෙර කියැනමකද තස්මින් සමයේ උදේ පර්වතයේට කියන්නේ උදයාචලතෝනේ ද නැගී කියලා අර්ථයගන්න කෝමද. උක්්ගාන්තුවා නිමුද්ජති ගිලේ කියල් අලුත්තෙන් ක්‍රියාපදය ඉගෙන ගන්නට ඒදුණා. එතකොට නනු කියන්නේ ඒ කාන්තයම් නනු කියල කියන්නේ ඒ කාන්තයන්ම මේ වගේ අලුත්වචන අපි ඉගෙන ගන්නට ඒදුන නේද. ඉරි පස්සේ ඒක වචන ක්‍රියාපද බෞ්වචන ක්‍රියාපද මේ චේදය තුළ බෝ වසයෙන් අපිට දක්න්නට ලැබුණා. අවචන ක්‍රාපද කෝමදාව සංගුණේ ඇන්ති ගච්චන්ති කියරතිබුණනේද. වික සන්ති කෙලහැමතිබුණ නේද හරි. ඩැන් අපිට තියෙනවා මේ චේදය ඇසුරෙන් මේ රචනාව ඇසුරෙන් අපට ප්‍රශ්න කීපයක් ලබලදීර තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තරලියන්න නං අපි ප්‍රශ්නවාචී පද හඳුනාගන්නට ඕනි. මොනවද මේ ප්‍රශ්නවාචී පද අපි, දෙකවසර පන්තියේදී එක පළවෙනි පාඩමේ ඉඳම්ම ප්‍රශ්නවාචී පද ඉගෙනගෙන පාඩම් කර කර හඳුනාගෙන ආවා. ඩැම් මේ පාඩමේදී අපිට ප්‍රශ්නවාචී පද කිීහිපයක් හඳුන්වල දෙනවා මොනුවද බලමු. කීදිසං කේබාදූද නේද කෙබන්දු කේදිසං කෙබන්දුු ප්‍රශ්නයක් කානකොට කීදි සං කෙළ ැමතු වුණන එතනතිෙන කෙබන්දු කිං කුමක්ද, කින් කියන්නේ කුමක්ද කදා කවදා කදාකිර කියන්නේ කවදා කෝ කවරෙක් කුතෝ කොහින් කත්ත කොහි කානි මොනවා නද කානිි මොනවා එතකොට? කියර කියන මොනවාද කෝ කවරෙක් ද මේම අපට ප්‍රශ්නහන්න පුළුවන්. කබා දුද්ද කීදසං කින් කුමක්ද කුතෝ කියන්නේ කොහින්ද කොහෙන්ද කියරහන්න ප්‍රශ්න කවදාද කොහිද මේවා අපිට ප්‍රශ්නහන්න පුළුවන් වචන තමයි මේ ප්‍රශ්නවාචී පද කිය අපි හඳුනාගන්න දැ ගොඩක් අපි ඉගෙන ගත්ත නේද. අරි ඒවගේ අපිට ප්‍රශ්නවාචයේ පද කිීහිපයක් කළ බා දීලතිී නොම් මේ පාඩමේදී අපි ඒව පාඩන් කරගන්නට ඕනි හොඳට මතක තියාගන්නට ඕනි නැතම් ප්‍රශ්නි ත්ත්‍රේලිහැන්න බැරිවෙනවා. අ්බල මුීලඟට මොකදමේ දීලතිනව ප්‍රශ්න කකිහිපයක්. හැබැයි ඔක්කොමනං ගියා දෙන්නේෙ නෑ. ඇයිඒ. එහෙම කියා දුන්නන්, ඔබවහන්සේලා හොඳට මොලේ කල්පනා කරලා මේ අභ්‍යාස කරන්න පුරුදු වෙන්නේ නෑ නේද ටිකක් කරන ඇට කියල දෙනවා උදාහරණ දෙගතුුණ. ඊට පස්සේ රටාවා අනුගමනය කරමින් ඔබව වහන්සේලා ඒ අභ්‍යාස කරන්නට ඕනි කෝ පභාතයේ උදේති කෝ පභාතයේ උදේති කෝගලගැන්නේ කෝ කවරෙක් පබාතේ උදෑසන උදේති උදාවෙයිද එම් කෞද උදෑසනමු දවනි සුරියෝ නේද. එනම් ප්‍රශ්නවාචී පදය හඳුනා ගත්තා එතන්ට දානවා උත්තරේ. සුරියෝ? පභාතයේ උදේ ඇති එළට දෙවිනි ප්‍රශ්නය තමයි මොකක්ද සුරියෝකින් කරෝති සූර්යා කං කුමක්කරෝතයේ කරයිද එනම් මොනද කරන්න හිරු. අඳුරුව නැසන වනේද. අන්දකාරය නැති කන්නවා. එනම් අන්දකාරං විනාසේති අන්න අරවිදියට මුත්තර ලියන්න බැරිතන් තියෙන ොකද කරන්න කිපු නේද එනම් සුරියෝ හෙරෝ අන්දකාර මොකද කරන්නේ අන්දර විනාසේති සූරයා අන්ද කාරය විනාසේති විනාස කරයි. සුරියෝ කුතෝ උග්ගච්චති. සුරියෝ කුතෝ උග්ගච්චති. කුතෝගන්නේ කොහෙෙන් උගගච්චති උදවීද. සූරියයක් කොහෙන්දු උදාව වෙන්නේ. අපි කිවි උදයා්චලතෝනේද. උදයා චලතෝ උදේ පර්වතය. ඒනම්. उदया चलते तो, उगछति सूर्य उदया चलते तो, උ්ගච්චති සූරයා උදය පර්වොතයෙන් උගගච්චති නැගනේ හරි. එන මෙන්න මේ විදිහයට ප්‍රශ්න වලට උත්තරලියන්නට ඕනි තුරු ප්‍රශ්නට එකට නේද ඔබ වහන්සේලා හරි ඊලනට බලමු කද තියෙන කියලා ක්‍රියාකාරකමන්ද ලබා දුන්නා. ඒතමයි සුරියෝචේදය දැක්වෙන ක්‍රියාපද, ඒක වචන බහවචචන වසයෙන්වෙෙන් කරන්න සුරියෝ චේදේතිපිච්චි ක්‍රියාපද මොනවාද. බලමු ක්‍රියාපද මොනවාද කියලා. මොනාද. භවති මං කීපයක් කියයා දෙනවා. බවති. බවති කියර කියන්නේ වෙයි බවති කියර කියන්නේ වෙයි එතට මේක ඒක වචනයිද බව වචනයිද අපි මෙතරම වෙකමුකු ඒනම් මෙන්න ඒකවච්චන මෙන්න බවෝචා බවති කියලා ක්‍රියාපදයක් තිබුණා. බවති ඒක වචචනද බහුවචන. ඒක වචචනයි නේද තිී නිනේද භවති තාබල මොුණත් තිබුණ ක්‍රියාපද කියලා තිබුණා නිච්චාරයේති නේද වාක්‍ය අවසානයට තිනමි නිච්චාරේති. මෙති විනාසති විනාසේති නිච්චාරේති මෙ මොනවචනද. ඒක වචන ද බෞ්වචනද. තීවලින් අවසංවෙලා තියෙන්නේ එතර ඇන්තිී නෙමෙයි තීවලින් අවසංලා තියන්නේද අන්තිවලින් නෙමෙයි තීප්‍රත්ේතර ඇතින්නේ. එන විනාසේති නිච්චාරේති මොනද ඒක වචන එනම් ඒ වන. මොනද විනාසේති නිච්චාරේති බලතමනවත්තියනි ක උද්ගචන්දය විහංගම කූජන්ති ඒ වනද බව්වචනද බෞවචනයි නේද කෝජන්ති සයනයහි උට්ටහන් බෞවන උටට හන්තිඇ ගච්න්ති බාහු වචනයි අන්ති කියලා අවසංගලා තියන. ඒනම් මනාදේ නම් බහ්වචනම් භිච්චා පූජන්ති උට්ටහන්ති නෑ කෝජන්ති උට්ටහන්ති.

ඒවා බෞ් වචනයි අන්තිී කලතමයි යදිලතියෙන්නේ විකසන්ති බවන්ති අන දැක්කද. ඒනම් සුරියෝ චේදය තිබුණා ඒක වච්චන බහ්වචන තව තියනවා. තව බහන්සලා ඔයන්න ඕනි ඒවා ඒක වචන කොටසරත් අනිත් ඒවා බහුවචන කොටසරත් අදාළ කරලා බහන්සේරාලිියන්නට ඕනි එනන් සුරියෝචේදය සඳහන් ඒක වචන බහුවචන අපිවෙංකරලල යන්නට ඕනි. හරි. ඊළඟට අපි අද පාඩමේදී සාකච්ඡා කරන්නට ඒදනා ඉගෙනගන්නට දන සුරියෝ හිරු පිළිබඳව හත්වෙනි පාඩමේදී. ඒදී අපි සූර්යා පිළිබඳව හරි අපූරු රචනාවත්්‍ය විල පරිවර්තනය කළා ඒ පරිවර්තනය තුළින් අප ගොඩාක් අලුත්වචන ඉගෙනගන්නට ඒදුන නේද. පබාතය උදෑසන කාලයට කිව්වනේද. සුරයාස්ස බිම්බන් කියලකිවවා අහිරුගේ රශ්මියයට ඊට පස්සේ අපි අලුතෙන් අලුත්වචන වසයෙන් ඉගෙන ගන්නට ඒදන? නිජකම්මාන්තේසු සිය කර්මාන්තවල කියන වච නෙනේද. ඊට පස්සේ තලාකේසු විල්වල ඊට පස්සේ අපේ ඉගෙනගත්තා සායන් හේ සවස පභාතයේ උදෑසන එති හුරු හිරු උදාාවීමත් එ මිනිස්සු කරන ක්‍රියාකාරකම් මොනවාදිි ක කියලපේ ගෙන ගත්තා. පරිසරයේ සිද්ධ වෙන විශේෂස සිදුවේ මොනවාදි කලපි ඉගෙන ගත්ත නේද. ඊට පස්ස අපි ගෙන ගත්ත තව ඒ නිසා කියලා කොහොමද කියන්නේ තස්මා ඊට පස්සේ එසමයෙහි ඇත්තන් ඒ වෙලාවෙහි කියලා අපි කොහොමද කියන්නේ තස්මිං සමයේ නේද තස්මිං සමයේ ඊට පස්සේ අපි ගෙනගත්තා තව ඒක වචන බහුවචන ්‍රියාපදවල වෙනස්කං නේද මේ චේදය තුළ තියෙන. මේ වගේ අපේ ගොඩාක් දේවල් ඉගෙනගන්නටයදන මේ චේදය පරිවර්තනය කළ ගොඩක් පාලි වචනද ඔබහන්සේලා දන්න ඇති පාි වචන ගොඩක් ඉගෙනගන්නට ඇති. ති ඒක නිසා මං ඔබහන්සේලාට මතක් කරනවා මේ චේදයක්ත් ඔබහන්සේලා හොඳට දැන් පරිවර්නය කරනවා බලාගෙන හිටියන යහාගෙන ඉගෙනගත්තනනි. ඔබහන්සේලා තනියම මේ චේදය පරිවර්තනය කල්ල බලන්න තමන්ටත් ඒවගේ පරිවර්තනය කරන්නට වචන හඳුනගන්නට පුළුවන්ද කියලා. බලලා නැවත මේ වීඩියෝ එක. නැත්තම් මේ පාඩම නැවත බලලා ඒ ඔබහන්සේලා ගති බිච්ච අඩුපාඩු හදාගත යුතු තැන් ඒවනි වැරදි කරගන්න ටඕනි පොඩි හාම් ද්‍රරූරු මෙහැණින් වහන්සේලා ඒවගේම දරුවෝ. ඉතිං ඒ ගැනත් අවධානයේ යොමු කරන්න ඉළට මේ පාඩමෙන් ති ප්‍ර නෝ තරලිය හැට අපිෙන ගන්නට යදන. ඉතින් ඒ ප්‍රශ්නවලට අත හන්සේලා පිතුරු සපයන්න ඒ කාරණාවත්මතක් කරනවා. ඉතිං අභ්‍යාස කරන තරමට තමයි. අපේ දැනුම තවත් වැඩිදිවුන් වෙන්නේ ඒක් නිසා අනිවාරෙන්ම අ්‍යාස සිද්ධ කරන්න කියලත්මතක් කරමින් සීරු දෙනාටමති රුවන් සරණන ්‍රාර්ථනා කරමින් පාඩම නි මාඩ පචචන්නවා සිිරු දෙ නාටමතති රුවන් සරණ සප්ප ධනම්. danian wadha wa pasarperiධ්‍යනල suaasa podhiha muuan bahasaansi lagi mehinin bahansi lagi dua daruanගේ tahammin sammb salah cirasiti uddhahammiika perera bersila perera pada nama makin si keene manggu samaja satkaai dipiperiwen adiabu